අද 2022 පෙබරවාරි මාස 8 වන අඟහරුවාදා ඉර උදාව පෙරවරු 6:28ට ඉර බැසීම පස්වරු 6:21ට රාහු කාලය දිවා කාලයට සවස 3:28 සිට 4:57 දක්වා රාත්‍රී කාලයට අලුයම 3:28 සිට 4:58 දක්වා ඔබ සුබ කාර්යක නිරත වන්නේ නම් සුබ දිශාව නැගෙනහිර දිශාවයි මරු සිටින දිශාව බස්නාහිර දිශාවයි මෙම පලාපල විස්තරේ නරඹන ඔබට ඔබේ ලග්නය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතනම් ඔබේ නම උපන් දිනය හා උපන් වේලාව පහතින් කමෙන්ට් කරන්න එවිට ඔබේ ලග්නය හරියාකාරව දැනගැනීමට අප සහාය වෙන බව කාරණිකව මතක් කරනවා මේෂ ලග්න හිමියෝබේ හවුල් ව්‍යාපාර කටයුතු ආදිය සඳහා පාඩවීම් සිදුවේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාමේදී බුද්ධිමත්ව කටයුතු කරන්න අන් අය සමග අදහස් සුවමාරු කර ගැනීමට යාමේදී දන්නවාට වඩා යමක් පෙන්වීමට උත්සාහ දරයි රත වාහන හා ඉඩකඩම් සම්බන්ධ ගිවිසුම් ආදියේදී සැලකිලිමත් විය යුතුයි තරග විභාග ආදියට යෙදී සිටින්නන් හට අවම් මට්ටමකින් හෝ තම අභිමතාර්ථයන් යථාර්ථයක් කරගත හැකි අද දවසේදී වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගණදෙවිතුන්ට පුද පූජාවන් පවත්වන්න ඔබේ ජය වර්ණය රතු පැහැයයි ජය අංකය අංක 9යි වෘෂභ ලග්න හිමි රැකියාවන්හි නිරතව සිටින්නන් යම් කටයුත්තක් බාර ගැනීමට පෙර හොඳින් සිතා බලා තීරණය කළ යුතුය වේ පවතින රෝගාබාධවල සුවතාවක් දැකිය හැකි. තමා ඇසුරු කළ හිතවතෙකුගේ ගැටලුවක් සුවා බැලීමට ඉඩකඩ පවතී. මුදල් වියදම් කිරීමට පසුබට වන බවක් පෙන්눔 කරයි. පැණිරස හා තෙල් රසති ආහාර පරිභෝජනයේ සීමා කළ යුතු දිනෙකි. ශරීර සෞඛ්‍යමය ගැටලු ඇති විය හැකි. මිතුරන්ට ලබා දෙන උපදෙස් ඔවුන් වැරදි ලෙස අවබෝධ කර ගැනීමේ ඉඩකඩක් පවතී. අද දවසේදී උදෑසන කපුටෙකුට හෝ කෝලෙකුට ආහාර ලබා දෙන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 5යි. මිතුන ලග්න හිමි විද්‍යාත්මක නිර්මාණකරණයන්හි නිරත වූ වන්ගේ යම් ප්‍රගතියක් ඇතිවන අතර ඒහා සම්බන්ධ වෘත්තීමේ කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව ඇතිවේ. ආගමට දහමට ලැබි සිටිපිලද 15 විය හැකි. තරග විභාගවල යෙදී සිටින්නන්ට අධ්‍යාපනයේ සාර්ථක බව ළඟා කරගත හැකි වේ. හවුල්කරුවන්ගෙන් ලැබෙන ධනය සම්බන්ධ කිවිසුම් ආදිය යෙදිය හැකි. කාව්‍ය නිර්මාණයේ යෙදී සිටින්නන්ට ඉන් ප්‍රසිද්ධියක් ලැබීමට හැකි. අද දවසේදී ආගමික සිද්ධාස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. කටක ලග්න හිමි ඔබට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදුවේ. තම කටයුතු වලට එරෙහිව පුත්කලයන් පිරිසක් ඉදිරිපත් වීමට ඉඩකඩ ඇති බැවින් කරන කේන කටයුතු සඳහා බාධාවන් යෙදිය හැකි. අද දිනේ තුල කවර කටයුත්තක් වුද සාර්ථක කරගත හැක්කේ මනා ඉවසීමෙන් ක්‍රියා කිරීමෙන් පමණයි. ලේ ඥාතීන් සමග අමනාපකම් ඇතිවේ. විවාහ සහකරු හෝ සහකාරියගේ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදුවේ. දවස සිල්වත්ව ගත කිරීම සුබදායක විය හැකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් මල් සුවඳ දුම් පූජා කොට ස්තෝත්‍ර කියන්න. ඔබේ ජය වර්ණය ක්‍රීම් පැහැයයි. ජය අංකය අංක 2යි. සිංහ ලග්න හිමි ඔබ අද දවසේදී ශරීර සෞඛ්‍යට හිතකර ආහාර පාන ලබා ගැනීමට වග බලා ගත යුතුයි. ඔබ ඉගෙන ගන්නා කරුණු තේරුම් ගැනීමේ අපහසුතාවන්ට ලක්වේ. ව්‍යාපාර ආදීයේදී බුද්ධිමත්ව තේරුම්ගෙන කටයුතු කිරීම තුළින් වැඩි වාසි ළඟා කරගත හැකි. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නැඹුරුතාවක් පවතින දිනෙකි. අද දවසේදී කළුතල පරිත්‍යාග කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 1යි. කන්‍යා ලග්න හිමි ඔබ වඩා වාසි සහගත තත්ත්වයන් අත්කර ගැනීම උදෙසා වචන භාවිතා කිරීමට උත්සාහ ගනී. ආගමික කටයුතු වල නියලී සිටීමේ අවශ්‍යතාව වෙනදාට වඩා වැඩිපුර දැනී හැකි. රැකියා කටයුතු වලදී රාජ්‍ය අංශවල තනතුරු දැරීමේ අවස්ථාව ගොඩනැගේ. ව්‍යාපාර සඳහා නව දැනුම ළඟා කර ගැනීමේ අවශ්‍යතාව උදෙසා පියදම් ඇතිවේ.
මිතුරන් හමුවට යෑමේදී කීර්තිය හා ගෞරවය ලැබීමේ ඉඩ කඩ පවතී. අද දවසේදී ගුණවත් කාන්තාවකට රිදී වලලු දෙකක් පරිත්‍යාග කරන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. තුලා ලග්න හිමි ඔබ ආත්ම ගෞරවයට හානියක් සිදුවිය හැකි ක්‍රියාවලින් ඈත් වී වැඩ කිරීමට පෙළඹේ. වෙනදාට වඩා දරුවන්ගේ අඩුපාඩු සොයා බලා ඒවා ඉටු කිරීමට යොමු විය හැකි දිනෙකි. රැකියා සම්බන්ධ ගැටලු ආදී ඇතිවීමට ඉඩ කඩ පවතී. හෘදය සම්බන්ධ රෝග තත්ත්වයන්හි වර්ධනයක් පවතින බැවින් සැලකිලිමත් වන්න. අද දවසේදී විවිධාකාර ගැටලු වලට මුහුණ දීමට සිදු වුවද බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් ඒවා निराකරණය කර ගැනීමට අවකාශය හිමිවේ. අද දවසේදී වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් කැකුළු සහලින් තනූ කිරිබතක් දන් දෙන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. වෘශ්චික ලග්න හිමි ඔබේ පෞලයේ සමාජිකයන් අතර සුළුෙන් හෝ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් චිත්ත පීඩා යෙදීමේ අවකාශයන් නැතිවේ. ආර්ථික ගැටලු වලට මැදි වී සිටින්නන් සඳහා කිසියම් හෝ සහනයක් ලැබීමේ ඉඩ කඩක් පවතී. විවාහ සහකරු හෝ සහකාරියගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වියදම් යෙදේ. යාන වාහන ගේදොර සම්බන්ධ විමර්ශනශීලීව කටයුතු කළ යුතුයි. කලා කටයුතු හෝ පරිගණක ආශ්‍රිත රැකියාවල නිරත වන්නන් කාර්ය බහුල වීමේ ඉඩ කඩක් පවතී. අද දවසේදී වියලි ආහාර දුප්පතිකුට පරිත්‍යාග කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. ධනු ලග්න හිමි පොදු සේවාවන්හි නිරතව සිටින්නන්ට කීර්තියක් හිමි වේ. දේපල වෙළඳාම් වල නිරතව සිටින්නන්ට ඉන් ලාභ ලැබිය හැකි මාර්ග යෙදේ. පැවති සුළු හෝ අසනීප තත්වයකින් සුවයක් ඇතිවේ. තම උත්සාහයෙන් ප්‍රයෝජන ලැබිය හැකි දිනෙකි. ණයට දුන් මුදලක් ආපසු ලබා ගත හැකි. අද දිනේදී සමාජශීලී වටපිටාවක් ඇතිවේ. පෞලේ කටයුත්තක් සම්බන්ධයෙන් දීර්ඝ වූ ගමන් බිමන් නැතිවේ. මැසිමදුරු ආදී සතුන්ගෙන් හිරිහෙර පීඩා ඇතිවන දිනයක් වේ. අද දවසේදී කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි. මකර ලග්න හිමි ඔබ ලෞකික ආශාවන් සම්බන්ධයෙන් ෘචිකත්වයක් දක්වයි. ඔබගේ ක්‍රියාකලාපයන් නිසා නීතිමේ ගැටලු ආදී ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් කල්පනාකාරී වන්න. සොර සතුරන්ගෙන් කරදර ආදී යෙදී හැකි. ඔබ විසින් රැකියාව තුළ පවත්වාගෙන තිබෙන ස්ථාවරත්වයේ බිඳහෙලීමට ඔබේ සතුරන් උත්සාහ ගැනීමේ ඉඩ කඩක් පවතී. ගුරු වෘත්තියේ හෝ උපදේශාත්මක කටයුතුවල නියලී සිටින්නන් හට වෘත්තියේ ගැටලු ඇතිවිය හැකි. අද දිනේදී සත්‍යවාදී ලෙස කටයුතු කිරීමෙන් අභියෝග සාර්ථක කර ගැනීමට හැකි වේ. අද දවසේදී එලගිතෙල් හෝ මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 8යි. කුම්භ ලග්න හිමි ඔබ තම ආගමික කටයුතු පසක හෙලා මිත්‍යා දෘෂ්ටික ආගමික කටයුතු වල නියලේ. දේපල සම්බන්ධ නීති තර්ක ආදීහි යෙදීමෙන් අවාසිදායක තත්ත්වයන් ඇතිවිය හැකි. සතුරන්ගේ ප්‍රයෝගවලට හසුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. උසස් අධ්‍යාපනයේ යෙදෙන්නන් හට සුබදායී දිනයක් වේ. දූ දරුවන්ගේ අධ්‍යාපනික කුසලතාවල දියුණුවක් දැකිය හැකි. අද දවසේදී තිර පහක පහනක් තල්වා ලක්ෂ්මී මෑණියන්ට පූජා කරන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. මීන ලග්න හිමි ඔබට අද දිනේ එතරම් සුබදායක නොවේ. විවාහ සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් මානසික වේදනාවන් ඇතිවිය හැකි. බොහෝ විට යම් කිසි රෝගී තත්ත්වයක් මතුවීමේ ප්‍රවණතාවක් පවතී. මුදල් තත්වේ අනවශ්‍ය වැයවීමක්ද පෙන්눔 කරයි. රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්වයන් හෝ දෝෂාරෝපණ එල්ල විය හැකි. හදිසි ගමන් බිමන් යෙදීමට ඉඩ කඩ පවතී. කරන කියන කටයුතු වල උදාසීනත්වයේ මතුවීම නිසා රාජකාරී කටයුතු අතපසු විය හැකි. අද දවසේදී ධාන්‍ය ආහාර දන් දෙන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 3යි.